හරි පුතේ, වැඩක්ම ආයෙබෝවන් සියලු දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අයිලන් කොලෙජ් එකේ ඉගෙන ගන්න අපේ හත ශ්‍රේණිය දුරු පුතාලා තමයි අද කුරුතු අපසය එකක වෙලා ඉන්නේ. ඉතින් අද අපිට එදා සිකුරාදා ක්ලාස් එක කරන්න උනේ නැහැ, ග්‍රේඩ් 7 ක්ලාස් එක. හේතුව අපේ ආයතනයේ පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා සූම් account disable වෙලා. ඉතින් මේ ප්‍රශ්නේ නිසා අපිට ක්ලාස් එක කරන්න උනේ නැහැ. අද අපි ඔයාලට එකට අමතර දවසක් දාලා තියෙනවා. මම හිතන්නේ ඉස්කෝල ප්‍රශ්නයක් තියෙනවා ගොඩක් අයට, ගොඩක් ඉස්කෝලවල උදේට උගන්වන කතාවක් තියෙනවා. ඉතින් මේ එකත් එක්ක රෙකෝඩින් එක බලන්න පුළුවන්, ඒක ප්‍රශ්නයක් නැහැ. අපි අපේ වැඩේ පටන් ගමු. මට මතක විදිහට අපි ගිය සතියේ මෙතන කතා කරා ක්‍රියාකාරකම් අංක 7 අපි කතා කරලා තියෙන ඔයාලත් එක්ක. අර නිරම් කියන ප්‍රශ්නය ඔයාලට හොඳටම තේරුම් කරලා දුන්න කොඩි කුස. අපි ඊළඟට බලමු 87 වෙනි පිටුව. ඉක්මනට මෙල්ලගන්න, ඉක්මන් කරා. ක්‍රියාකාරකම් අංක 8 ඉක්මන් කරමු, වැඩි වෙලා ගන්න එපා. ක්‍රියාකාරකම් අංක 8 පිටු අංක 87. අද මේ පාඩම අපි කතා කරලා ඉවර කරනවා. මේ පාඩම කතා කරලා ඉවර කළා අපි තුන්වෙනි වාරයට අදාළ පාඩමකට යන්න. අපි පාඩම් ටික නම් ඇත්තටම කතා කරගෙන අවසානයි. ටිකයි තියෙන්නේ, ඒ ටිකත් අපි ඉක්මනට ඉවර කරලා දාමු. එතකොට අපිට ලේසියි අපේ වැඩ ටික ඉවර කරලා දාන්න. හරි, බලමු අපි හරි අවබෝධයෙන්. ක්‍රියාකාරකම් අංක 8 ෂේප් පාඩුව ටම් පාරුවල් ෂොට්හලේ ඉනන් කණ්ඩු කූරුවෝම් එළුදුවෝම් ලියාගමු. වචන ඉනන් කණ්ඩු කූරුවෝම් ගැලපෙන ලෙස යොදා කියවමු. වචන ගැලපෙන ලෙස යොදා කියවමු. වචන ගැලපෙන ලෙස යොදා කියවමු. වචන ගැලපෙන ලෙස යොදා කියවමු. කියවමු. එළුදුවෝම් ලියමු. එළුදුවෝම් ලියමු. එළුදුවෝම් ලියමු. එළුදුවෝම් ලියමු. හරි, ඇත්තටම ඕක ලේසියි. අපි ගිය සතිය අවසානයේ කතා කරපු ක්‍රියාකාරකම් අංක 7 හතේ අනිත් පැත්ත තමයි තියෙන්නේ. බලන්නකෝ, මේ මෙතන තියෙන ගැළපෙන විදිහට වචන ටික දීලා තියෙනවා. මේ ක්‍රියාකාරකමෙත් ඔයාලට තේරුම් ටික දීලා තියෙනවා පුතේ. හරි අවබෝධෙන් කොහොමද හිස්තැනට ගැළපෙන වචනය තෝරගන්නේ කියලා. ඉතින් ඒක තෝරගන්න තමයි දැන් තියෙන්නේ. හරි අවබෝධෙන් බලන්න බලන්න විනාඩි දෙකක් දෙන්නම් සර්. ඉක්මන් කරන්න දෙසි. මේ පැත්තේ තියෙන වචන ටිකක් බලන්න, මේ පැත්තේ තියෙන වචන ටිකක් බලන්න, මේ වාක්‍ය වල තේරුම් ටික බලන්න, මේ උඩ තියෙන වචන ටිකේ තේරුම් ටික බලන්න. ඒකත් බලලා උත්සාහයක් දෙන්න බලන්න. අපි කතා කරමු. විනාඩි දෙකක් දෙන්න ඉක්මන් කරන්න ඕන. ඉක්මන් කරා. බැරි නෑ, පුළුවන්. අමාරුවක් නෑ, ඔක ලේසි. උත්සාහ කරන්න බලන්න. එක්සෑම් එකට ওই ප්‍රශ්නයක් එන්න පුළුවන්. එනදු සෙල්ලක් පිරාණි කියන මාතෘකාව යටතේ එන්න පුළුවන් ওই වගේ ප්‍රශ්න. ඉතින් මේවට දැම්ම සූදානම් වෙන්න මං කරන්. අද මේ පාඩම ඉවර ගන්නවා. හරි අවබෝධයෙන් කරමු වැඩේ. හරි අවබෝධයෙන් කරා. මහලොකු අමාරු දෙයක් නැහැ, ලේසි. ඉක්මන් කරන්න, වැඩි වෙලා ගන්න එපා. හැන්ඩ් රයිස් මාක් එකක් දාන්න ඉවරයි.
හොඳයි මෙතුනි. හරි අපි සාකච්ඡා කරමු. බලන්න හරි අවබෝධයෙන් මෙන්න වැඩනවත් කළා. පළවෙනි හිස් තැන එන දූ ඉඩවලි, ඒ කියන්නේ හිස් තැන, හිස් තැනට එන්න ඕන සුරතලා කියන වචනය. ඊළඟට මයිනා ලේසි. හිස් තැනට මොකක්ද එන්න ඕන? සුරතලා කියන වචනය. බලන්න අපි එදා කතා කරපු එක බලන්න ක්‍රියාකාරකම් අංග 7. එදා කතා කරපු එකේ එනදු සෙල්ල පිරාණි හිස් තැන, හිස් තැනට එන්න ඕන මොකද්ද? ගිරවා. බලන්න එදා කොළතුවක්ස මොකක්ද තේරුම කිව්වේ? මගේ සුරතලා ගිරවා කියලා. එතකොට මෙන්න මේ හිස් තැනට එන්න ඕන සර් මෙන්න මේ හයිලයිට් කරන වචනය. අන්න හරි. මේ හිස් තැනට එන්න ඕන සර් හයිලයිට් කරපු වචන ඉක්මන් කරලා ලියාගන්න. ඔව හරි අවබෝධයෙන් ලියන්න. එනදු සෙල්ල පිරාණි මයිනා හිස්තර දෙන්න ඕන සර් හයිලයිට් කරපු වචනය. අපි අවසානෙට තේරුම් ටික බලමු සම්පූර්ණ වාක්‍ය ටිකේ. දැනට අපි හිස්තන් ටික පුරව ගන්න අයිඩියා එකක් ගමු. හරි අවබෝධයෙන් ඉක්මන් කරමු. හරි ඊළඟට එනදු සෙල්ල පිරාණියින් හිස්තන සින්දු මොකද හිස්තනට එන්න ඕන? නම. මෙන්න මේ වචනය තමයි එන්න ඕන. ඉක්මනට දාගන්න. ලේසි ඉක්මන් කරමු. හිස්තනට එන්න ඕන මෙන්න මේ වචනය. හිස්තන ටික පුරව ගන්න අපි තේරුම් ටික කතා කරමු. ඒක උනේ ලේසි. ඊළඟට තුන්වෙනි එක. අදු බලන්න ඊළඟට තුන්වෙනි එක අදු අලහාන ඉස්තරට එන්න ඕන සර් හයිලයිට් කරන එක බලන්න පරවේයි තුන්වෙනි එකට එන්න ඕන පරවේයි තුන්වෙනි එකට එන්න ඕන පරවේයි හරි හතරවෙනි එක බලන්න මයිනාවින් හිස් තැනක් මංජල් නිරම. මොකද මංජල් නිරම? පොට. පොටට කියන්නේ ෂොන්ඩු කියලා. හරිම නියමයි, පට්ට නියමයි. මම කරමු. ෂොන්ඩු කියලා. තමේ හිස් තැන් වලට ගැලපෙන ඒවා තමයි හයිලයිට් කරලා තියෙන්නේ. අනවතත් තේරුම කතා කරද්දී කියලා දෙනවා. ඒක නිසා දැනට ඉක්මනට තේරුමට ගැලපෙන විදිහට හිස් තැන් පුරව ගන්න, හිස් තැන් ටික පිං කරගන්න. එතකොට ලේසියෙන් අපිට වැඩේට යන්න පුළුවන්. ඉක්මන් කරමු. ඊළඟට පස්වෙනි එක සින්දු හිස් තැනක් විරුම්බි උන්නුම් හිස් තැනට එන්න ඕන මොකද්ද? පළතුරු කියන එක. බලන්න හරි අවබෝධයෙන් සින්දු මොනවාද කන්නේ? පළංගල්. ඔන්න හිස් තැනට එන්න ඕන එක. මං කරා හරි අවබෝධයෙන් අස්සන්ට වැඩේ කරමු. හරි ඔන්න ඔය විදිහට තමයි ඉස්තන් වලට ගැලපෙන විදිහට පිළිතුරු ටික එන්න ඕන. අපි බලමු නැවතත් හරි අවබෝධයෙන් මේ වෙලා ගන්නේ නැතුව. පළවෙනි එක බලන්න එනදු ඉස්තනට එන්න ඕන සෙල් සමේ ගොඩාක් හයිලයිට් කරලා දෙන එක මේ තියෙන්නේ. බ්‍රයිට් කරලා දෙන එක එන්න ඕන ඉස්තනට. සෙල්ල පිරාණි මයිනා ලියාගමු තේරුම. මගේ සුරතලා මයිනා ඉක්මන් කරන්න. මගේ සුරතලා මයිනා අපි ගොඩක් මේ පාඩම ඉදිය වැඩි. ඉතින් ඒක නිසා විභාගෙල මේකෙන් ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන්ම ලකුණු කිච්ච ඕන හොස්ට. නැත්තම් පාඩම් වල ඉල්ලෙන්නේ ඉන්නේ කියලා වැඩක් නැහැ නේ. මගේ සුරතලා මයිනා. තාම කට්ටියනේ නිදිමත විකාරේ. ආ? ඔව්, තාම කට්ටියනේ නිදිමත විකාරේ. අය යවදී එන්න. අවදී නාදී එන්න. දීප්තිමත් දිනක් උදා වෙලා තින්නේ. හරි. දෙවනි එක. එනදු සෙල්ල පිරාණියින් පෙර සින්දු ලියාගන්න. මගේ සුරතලාගේ නම සින්දු. මගේ සුරතලාගේ නම සින්දු. මගේ සුරතලාගේ නම සින්දු. මගේ සුරතලාගේ නම සින්දු. මගේ සුරතලාගේ නම සින්දු.
හරි. තුන්වෙනි එක බලන්න. තුන්වෙනි එක බලන්න පුතේ. අදු අලහාන පරවි ලියා ගන්න. ඌ හරි අවබෝධෙන්. ඌ ලස්සන පක්ෂියකි. හරි අවබෝධින් ලියා ගමු. ඌ ලස්සන පක්ෂියකි. 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 හරි. හතරවෙනි එක බලන්න. මයිනාවින් ෂොන්ඩු මංජල් නිරම්. ලියා ගන්න. මයිනාගේ හොට මංජල් නිරම් කහ පාටයි. මයිනාවින් ෂොන්ඩු මංජල් නිරම් මයිනාගේ හොට කහ පාටයි. 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 හරි. බලන්න පස්වෙනි එක. සින්දු පළඟල් විරුප්පි උන්නුන්. මෙයා ගන්න. සින්දු පළතුරු කැමැත්තෙන් අයි. සින්දු පළතුරු කැමැත්තෙන් අයි. සින්දු පළතුරු කැමැත්තෙන් කයි. සින්දු පළතුරු කැමැත්තෙන් කයි. සින්දු පළතුරු කැමැත්තෙන් කයි. සින්දු පළතුරු කැමැත්තෙන් කයි.
ඇත්තරම මේ විදුලිය විසන්දේනවනේ. ඒ කියන්නේ ප්‍රශ්නේ දැන් ගමන් දෙකක් විදුලිය විසන්දි වුණා. ඒ ප්‍රශ්නේ නිසා දැන් සර් ගමන් දෙකේම ලී වුණා ක්ලාස් එකේ. ඉතින් බය වෙන්න එපා හොඳද? දැන් ක්ලාස් එක කරන්නේ නැත්නම් මැසේජ් එකක් ගෲප් එකට දානවා අනිවාර්යයෙන්ම. ක්ලාස් එක කරමු අනිවාර්යයෙන්ම. අපි පටන් අරගෙන තව විනාඩි 5ක් වගේ තමයි අපිට මිස්ටේක් උනේ. අපි ඒක අනිත් පැත්තෙන් ඉක්මනට වැරටික් කරගමු. හරි. ඉක්මනටම ගමු. අපි කතා කරේ ක්‍රියාකාරකම් වල පාඩේ අන්තිම වාක්‍ය සින්දු පළංගලයි වෙරොප්පෙන්නම් සින්දු පළතුරු ආසාවෙන් නැත්නම් කැමැත්තෙන් කයි. හරි. ඊළඟට බලන්න ක්‍රියාකාරකම් අංක 9. හරි අවබෝධයෙන් බලමු අපි ක්‍රියාකාරකම් අංක 9 වැඩි වෙලා ගන්න නැතුව. හරි. බලන්න පුතේ ක්‍රියාකාරකම් අංක 9. සෙල්ල පිරාණි ඔන්රේ හරි අවබෝධයෙන් බලමු සෙල්ල පිරාණි ඔන්රේ වැඩි වෙලා ගන්න තුක්මන් කරමු අපි සෙල්ල පිරාණි ඔන්රේ වරේවෝම් නන්බරුඩන් කලන්දුරෙයාඩුවෝම් එමුදු සෙල්ල පිරාණි පට්‍රි අයින්දු වසනංගල් එළුදුවෝම් බහුපරයිල් පේසුවෝම් ඉක්මන් කරමු ලියාගමු තේරුම සුරතල් සතෙක් හරි අවබෝධයෙන් සුරතල් සතෙක් සුරතල් සතෙක් වරේවෝම් අඳිමු සුරතල් සතෙක් අඳිමු සුරතල් සතෙක් අඳිමු බලන්න ඊළඟ වාක්‍ය නන්බරුඩන් කලන්දුරෙයාඩුවෝම් යහළුවන් සමග සාකච්ඡා කරමු යහළුවන් සමග සාකච්ඡා කරමු යහළුවන් ගැන සෝරි යහළුවන් සමග සාකච්ඡා කරමු යහළුවන් සමග සාකච්ඡා කරමු ඊළඟට බලන්න එමදු සෙල්ල පිරාණි පැටිය ඉන්දු වසනංගල් එළදුවෝම් අපේ සුරතලා ගැන වාක්‍ය පහක් ලියමු 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 අදුත වාක්‍යම් පාරුවල් වහුප්පරෙයිල් පේසුවෝම් පන්තියේදී ඉදිරිපත් කරමු වහුප්පරෙයිල් පේසුවෝම් පන්තියේදී ඉදිරිපත් කරමු 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 මෙහෙමයි වැඩේ වෙන්නේ. හරිද? දැන් අපිට අනිවාර්යයෙන්ම වාර විභාගයේට ප්‍රශ්නයක් එන්නේ ඉඳකට තියෙනවා එනදු සෙල්ල පිරාණි කියන මාතෘකාව යටතේ. ඒ කියන්නේ මගේ සුරතලා කියන මාතෘකාව යටතේ සෑම එකට ප්‍රශ්නයක් එන්නේ ඉඳකට වැඩි. ඉතින් අර ඒක ප්‍රැක්ටිස් කරන තමයි ඔතන ක්‍රියාකාරකමක් විදියට අපේ දූල පුතාලට උපෙන්ට දීලා තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් ඒක පිළිබඳව බලමු. හරි. බලන්න පළවෙනි බලන්න තව ඉන්ස්ට්‍රක්ෂන් එකක් දීලා තිනවා ඉරෙන්දු කියලා බලන්න පේසුවෝම් කතා කරමු ලියාගන්න පේසුවෝම් කතා කරමු පේසුවෝම් කතා කරමු පේසුවෝම් කතා කරමු හරි බලන්න දැන් හිස්තැන් වලට ගැලපෙන ඒවා කොහොමද අපි දාගන්නේ හිස්තැන් වලට ගැලපෙන ටික දාගන්න අපි ක්‍රියාකාරකම් දැන් දෙකක් කරලා දෙන්නේ ඉතින් තමන්ට පුළුවන් වෙන්න ඕන මෙන්න මේ හිස්තැන් වලට ගැලපෙන වචන පහ දාගෙන වාක්‍ය පහක් ගොඩනගන්න මම ඔක ගෙදර වැඩක් විදියට දෙනවා හරිද අනිවාර්යෙන් ඔක ගෙදරදී කළා සර්ට ෆොටෝ එකක් දාන්න ඕන මේක කරා කියලා. හරිනේ? හරි. දැන් ඉතින් තේරුම කතා කරන්න යන්න ඕනේ නැහැ. හේතුව තමයි දැන් අපි ක්‍රියාකාරකම් දෙකක් ඕක සම්බන්ධව කතා කරලා තියෙන්නේ.
අනිවාරෙන්ම ක්‍රියාකාරකම්මංක නවය ගෙදරදි කල්ල සර්ට එවන්න ඕන වක්සැප් එකට බලන්න අනිවාරෙන්ම අනිවාරෙන්ම දැන් හොදයි ගෙදර වැඩටික කල්ලා එවනවා දැන් ඔයාල විතරක් නෙමෙයි 10 11 ඔයාලගේ අයියලක් කළ දැන් අනිත් ගුරුුරු කියනවා වැඩක් කරලා එවන්නේ නැහැ එහෙම කියලා නමුත් පොඩි දුවක් උසයට නම් කියන හැම වෙලාවෙම වැඩටික එවනවා ඉතින් ඒක තමයි වෙන්න ඕන අපි ප්‍රතිඵලයක් හදාගන්න යන ගමනක් නේ ප්‍රතිඵලයක් හදාගන්න යන ගමනක අපි දෙගොල්ලොම වැඩ වෙන්න ඕන ගුරුවරයා සහ දරුවෝ ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම සර් කියන විදිහට වැඩටික කරන්න රිසල්ට්ස් හැදෙනවාම තමයි ඉතින් ඔය වාක්‍ය පහ gederedi ලියලා ඉවර වෙලා පුතේ ඔයාලා අනිවාර්යෙන්ම පාඩම් කරගන්නත් ඕන හේතුව මෙහෙමයි වාර විභාගයට එනවා රචනාවක් ලියන්න මගේ සුරතලා ගැන නැත්නම් එනදු සෙල්ල පිරාණි කියන මාතෘකාව යටතේ ඔයාලට රචනාවක් ලියන්න එනවා වාක්‍ය පහ ඉතින් ඔය වාක්‍ය පහ ලිවීමේ කුසලතාවය හදන එක තමයි ඔය එක්සර්සයිස් වල ඔය සේට් පාඩු වල ඔය ක්‍රියාකාරකම් වල එකම අරමුණ ඉතින් පුතේ හොඳට වැඩ කරන්න හොඳ අවබෝධයෙන් හරිම නියමයි පට්ට නියමයි පොදුක් උසගේ දෙමළ කියලා හරි හොඳ අවබෝධයෙන් වැඩ කරන්න ඒක තමයි වෙන්න ඕන අනිවාර්යෙන්ම හොඳද හරි අපි බලමු මේ පාඩම ඉවර කරන්න අපිට තා එක ක්‍රියාකාරකමයි තියෙන්නේ ඉක්මනට ඒකත් ඉවර කරලා දාමු බලන්න ෂර්ට් පාඩු පත්තුව පින්වරුන් සිංහල ෂොට්කලොක්කු තමිල් ෂොට්කලෙයි එළුදුවෝම් ලියාගමු පහත සඳහන් ලියාගන්න පහත සඳහන් සිංහල වචන සඳහා මේක වැඩි නෑ නේද ළමයි මේක වැඩිද නෑ නේ මේක වැඩි වැඩි කියන අය පොඩ්ඩක් හෑන්ඩ් රයිස් මාක් එකක් දාන්න පොඩ්ඩක් මේක වැඩි කියන අය නැත්තම් මේකෙන් කතා කරලා වැඩකුත් නෑ ආ නෑ නේ ප්‍රශ්නයක් නෑ නේද හරි පහත සිංහල වචන සඳහා දෙමළ වචන ලියමු දෙමළ වචන ලියමු හරි ඔන්න වචන 10ක් තියෙනවා විනාඩි දෙන්නම් මම 4ක් විනාඩි 4ක් දෙනවත් හොයන්න බලන වචන ටික මම අහනවා 10 දෙනෙක්ගෙන් හරිද 10 දෙනෙක්ගෙන් අහනවා බැරි නෑ පුළුවන් ලේසි වචන 10ක් තියෙන්නේ උත්සාහ කරන්න බලන්න වචන 10යි මේ ක්‍රියාකාරකම් ටික බලන්න පළවෙනි තැන ඉඳන්ම හොයාගන්න හරිද පාඩමේ ආරම්භ ඉඳන්ම හොයාගෙන ඉන්න ඉතාමත්ම ලේසියෙන් වචන ටික හොයන්න පුළුවන් හොයන්න බලමු වචන 10 අපි ඊළඟට ওই පාඩම ඉවර කළා අපි යනවා ඊළඟ පාඩමට තව අලුත් පාඩමකට ඉක්මන් කරමු ඔන්න විනාඩි 5ක කාලයක් දෙනවා ඉක්මන් කරා විනාඩි 5ක් දෙනවා හරි අවබෝධයෙන් ඉක්මන් කළා හොයන්න බලන්න වචන ටික